तमंगे राजकारी वली तमंगे दायनी का काटियो तोलीं बहर वेला पैत्तकड़ वेलाईं अन्य जनता होएला देश पालने बरीनं तमान टावाश ओन लकुनक दागिन मेरा टे जनता जीवत किरी में वाक की में बहर नुआन नकियला अभी राजेर मताक करनवा ए रुपियाल पंदा हादेन कोड़े दा क्यों हुआ अभी राज्य बले ने जनाधिपति रट मुदाल वीदं किरी में है किया वने अभी ऐनिसा समुद्री मुदाल टिकार के ने देन नकियला අපි එදා ඒ ලබා දීපු එකට ස්තුතිවන්ත වෙනවා. හැබැයි අද රාජ්‍ය බලය අද සියල්ල තියෙනවා. අද මුදල් වේදන් කිරීමේ හරි නැත්නම් පාර්ලිමේන්තුවේ හරි කිසිම ගැටලුවක් නැහැ. ඇයි රුපියල් 5000 දීමේදී මැලි වෙන්නේ? ඇයි රුපියල් 5000 දෙන්න උනන්දු වෙන්නේ නැති? ඇයි රුපියල් 5000 Taman නියෝජනය කරන සමහර ඇමතිවරු නියෝජනය කරන ගේ වටේ තියෙන පොලිස් බල ප්‍රදේශ වලට විතරක්ද? එහෙනම් මැතිවරණයක් නැති හින්දාද මේ අහිංසක මිනිස්සුන්ට මේව සලක් ඒ මැතිවරණය ගැන හිතන්නේ නැතුව රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමෙන් බහැර නොවි කටයුතු කරන්න කියන එක රජයට කියනවා එදා සැමන් රුපියල් 100 දීලා පරිප්පු රුපියල් 60 දීලා මේ රටේ තෙල් වලින් එන ලාභය ජනතාවට දෙන්න පොරොන්දු වෙච්ච අධිකරු ජනාධිපතිතුමා පස්සේ ඒක වෙනස් කරගෙන පරිප්පු 158යි සැමන් 200යි දෙන්න මේ ගැසට් පත්‍රයකින් පළ කරා අද ඒකත් හොයා ගන්න නැති වෙලා තිනු මන් දන්නේ මේ රටේ අහිංසක ජනතාව කොතෙන්ටද තල්ලු කරන්න කියන නිසා අවසාන වශයෙන් කියනවා තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ තමන්ගේ ගේම් එක ගහගත්තට පස්සේ තමන්ට අවශ්‍ය බලය ලං කරගත්තට පස්සේ මේ රටේ මහා සංඝරත්නය සහ විද්වතුන් අහිංසක ජනතාව පැත්තකට දාලා තමන්ගේ ගමන යන්න මේ කණ්ඩායම උත්සාහ කරනවාද කියලා බයයි මොකද ඒ සැකේ අපිට තියෙන්නේ ඇමරිකානු ජාතිගොනු විතරක් නෙවෙයි ද්විත්ව පුරුෂය ඕන කෙනෙකුට මේ රටේ පාලන බලය හොබවන්නක පුළුවන් කියන ව්‍යවස්ථාවක් සම්මත කරලා තියෙන වෙලාවේ අපේ රටේ කෑලි ටික විකුණගෙන මේ කණ්ඩායම ඇමරිකාවට ගියත් ආපස්ස හැරලා බලන්න බැරි වෙන ජනතාවක් විදියට ඔලු හදන් මේ කණ්ඩායම උත්සාහ කරනවා කියන එක අපි විශ්වාස කරනවා බොවිස මොනවා वर्तमान रजय मीट पेर मे रटे जनता वेच ग्यूसुम ग्यूसुम मुनम हेतु अभी राजनायक मुनम हेतु अभी मे एम सीसी की ग्यूसुम गण साकन कारण रटे जनता क्यूवनी वटपिटा वक्ल अमेरिका राज्य लेखा वर विशेष एम सीसी के अध्यक्ष मंडल सभापति वर मे रट फैमिली ऐक्यन कारण विमर्शा अभी मेरट राज्यनायक विरुद्ध हेतु नमु मे राज्यनायक आगे हदसी पेमिनी महार निर्माण वेन्े कुमन तत्वीन पेहदरी कल मजन वगकी मक्तिर इन सात रजे विशेष मेघन प्रकाशन वड़ा वेद अनिवार्य विरोध पावन मुकद अपे काले गिनाल कैबिनेट मंडल की अभी पशु मंत्री विरोध दड़ विरोध अपैव मेक तब दुटर पार्लिमेंट गेन पेर अपे मंत्री कांड मुकद अभी अपीट रटतुंग विरोधे धन ये रटतुंग विरोधे नोजनीच समहार अपे इहलपेरे नायको मेक हदसी करादी अभी पशु मंत्री वो विधेयर अभी एक विरोधे अपैव ये हरातमय मेक यम किसी प्रमाद न तूने मे आंडूट किसी मे अंड मेक आपू कर मेकट दड़ी विरोधे पापू आंडुआ नवत मेक रंग अभी विपक्षे मंत्री ये विरोधे मतक्र दी मेरे जनता बहुत तुनिंद हदन तुनिंद दुने विश्वन संशोधन हदन की मम मिथन एम सीसी ग्यूसुमे तीन अडांगुकारण सह नतिदेवल उत्साह मंगित बेलावने एम सीसी ग्यूसुम साकाचाकल यमता तिबुण
एमसीसी कुसुमे साधनी कारण तिब्बा पित्तेदा होयागेन यदि तिबुना समहार देवल दुनु मेरट नोगलपेन एवा ए गन विवादयक अतिवन वेलावक तमई अपे आंडु नति वेला गिये हबै मे रजय मे तिबुनु सियलु कारण प्रतिक्षेप करे एमसीसी किले कुसुमक अस्सं करन्ने नै कियन एक मेरटे भूमिये गौरवणीय स्वामीनिवासल जनता विसरा शपत करला तियनवा එහෙම සපත කරපු කණ්ඩායමකට සදාචාරාත්මක අයිතියක් නැහැ මේකන වචනයක් අක්කා තමයි. දැන් මේ ආණ්ඩුව මේකට එකතාවයෙන් එන්න පුළුවන් මොකද දැන් මගල් සම්ප්‍රදායක් කියලා කියන්නේ 2006 තමයි මේ MCC කිස් පාසල් ගන්න පටන් ගන්න කිව්වේ. එතුමාමයි ජීතුමාමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ සියලු වැඩ කොටස කරා ගෙවිලා මේ දැන් උපතුමාලා විරුද්ධ වුණා, යටතුණා, අකමැතුණා මේ දැනට ආවොත් උපතුමාලගේ කාර්යය මොකක්ද කරන්න වෙන්නේ මොකක්ද? අපි විපක්ෂයේ විදියට ආණ්ඩුව එක එක වෙලාවට කරන වෙනස්කම් ගැන හොඳ අවධානයෙන් ඉන්නවා මේ වෙලාවේ මේ රාජ්‍ය නිලධාරියා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියා මේ රටට පැමිණලා තියෙන කාරණා මොකක්ද කියන පිළිබඳව අපි අද හෙට තුල යම් කිසි අපිට පුළුවන් ආකාරයට සුවකර මොකද මේ හොර රහසේ කරන දේවල් අපිට කියන්න බෑ වගකීම් වෙන්නේ රටට හෙලිකරන එක ඒ අනුව අපි විපක්ෂයේ විදියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව යම් කිසි වැඩසටහනක් අපේ ගාව තියෙනවා හැබැයි අපි MCC ගිවිසුම නැවත කරලියට එනවනම් අපේ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ප්‍රකාශයක් කරා අපි මේකට විරුද්ධයි කියන කාරණා. ඒ විරෝධතාවය හරහා ආණ්ඩු උත්සාහ කරනවා නම් මේ වෙලාවේ කිසියම් හෝ ජනතාවට කොකා පෙන්නලා විශ්ව සම්මත කරගත්තා වගේ මෙරටේ විද්වතුන්ගේ මහා සංග්‍රහණයට කොකා පෙන්නලා ඒ කියපු ප්‍රකාශයන් දූවිල්ලක් සේවත් ගණන් ගන්නේ නැතුව විශ්ව සම්මත කරගතගේ මේ MCC එකත් අත්සන් කරන්න අපි ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් 69 ලක්ෂයක් වන මේ රටේ ඒ පාවා දීමට ලක්වන ජනතාව වෙනුවෙන් මැදිහත් වෙන්නත් අපි සූදානම්. විපක්ෂයේ විරුද්ධයට පුළුවන් ද දැන් ඔය කියන හැටියට MCC කියන කන්ඩෙට් එකට ගෙනල්ලා ACU කිම්පද මැටි වර්ණයට කර ජනාධිපති වර්ණයට කර මොන්න වෙන්න ගේන්න try කරපු උදවියට උතුමාන. ඒත් මම මුලදීම කිව්වනේ එතන කඳුරු දෙකක් තියෙනෝනේ සමහර වෙලාවට යහපාලන රජයේ ඉහළ නායකයන් ගත්තු තීන්දුව තීරණත් එක්ක තමයි අද අපි සමග ජනබල වේගය කියන පක්ෂයක් නිර්මාණය වුනේ. ඒ අනුව අපේ පක්ෂයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා මේ වෙනුවෙන් අපේ ස්ථාවරය මොකක්ද කියලා. එතකොට මම හිතනවා අතීතයේදී සමහර නායකයෝ මේ වෙනුවෙන් ගත්ත තීන්දුව ඔය ඔබතුමා කියන වගේ මංගල සමිරාමතුමාලාගේ ප්‍රකාශත් එක්ක මේ කඳවුරේ දේශපාලන ව්‍යාපාරයට ගලපා ගැනීම යුතු නැහැ. දැන් ඔබතුමා හිතන්නේ මේ සජිත් ප්‍රේමදාස පැරදවීම සඳහා ඒ ආණ්ඩුව ඇතුලේ මෙවැනි කතිකාවක් කොණ්ඩගලෝ කියලා? ඒ සමහරවිට ඒක සාධාරණ කාරණාවක් කියලා මට හිතෙනවා ඔබතුමායි මතක් කිරීම මම පෞද්ගලික විශ්වාස කරනවා සමහරවිට එහෙම ප්ලෑන් එකක් තියෙනත් ඇති. ඒ ප්ලෑන් එක කියන්නේ රණදීප වික්‍රමසිංහ ප්‍රමුඛ ඒ ආණ්ඩුව කියන එකද? නිවැරදි වෙන්න පුළුවන්. ඒ නිසයි මේ වෙලා තියෙන්නේ කියලා ඔදිස සිදුවෙච්ච යම් කාරණා ගැන අපි බලාගෙන එනකොට අපිට ඇත්තටම විමර්ශනීය තුලදී අපිට දැනෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා පරාජය කිරීමේ ඇතුළෙම කඳුර තුල යම් කිසි කණ්ඩායම් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. මොකද අපි සාකච්ඡා වෙච්ච යම් කාරණාවල් එලි පිට වෙනස් වෙන තැනට කටයුතු වුණා. ඉතින් ඒකත් එක්ක මම කියන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කිව්සුමත් දාලා ඉකරගෙද ඒකත් ඇත්තටම යම් කිසි අවබෝධයක් තියෙන කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් කාරණා. මොකද මැතිවරණය 16 වෙනිදා තියෙද්දි 11 වෙනිදා මේක අත්සන් කරන්න ඕනේ කියලා ආයි කැබිනට් එකට නැවත වරක් දැමී අරමුණ මොකක්ද කියන කාරණාව අපිටත් හිතා ගන්න බෑ. මංගල සමිරා මහත්වරයා ඒක නැවත වරක් මේක හදිසි අරගෙන එීම තුලත් අපිටත් පොඩි සැකයක් ඔබ කියන කාරණාව ගැන තියෙනවා. දැන් මේ අනුව දැන් 69 ලක්ෂයක් කිව්වේ MCC එපා කියලා. දැන් 50කට කියනවා එපා කියලා. එතකොට මේ සේරම එපානි කියන්නේ. අනිවාර්යයෙන්ම දැන් මේ වෙනකොට මේ රටට කවුරුත් ආ දැන් අර සීතා අරඹේ පොළ වෛද්‍යතුමිය අපේ ගරු මන්ත්‍රීතුමියගේ කතාව ඇහුවට පස්සේ මේ MCC එක මං හිතන්නේ ඔය අකුරු තුනා බලන්නවත් බැහැ කාටවත්. එතකොට ඉතින් ආණ්ඩුව 69 ලක්ෂ බලනකොට අපිත් දැන් ඒ තරම්ම ජාතිවාදී දේශප්‍රේමී කණ්ඩායමකට විරුද්ධව යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිත් ඒ දේශප්‍රේමී කොටර එකතු වෙලා මේ දේශය ආරක්ෂා කිරීම රට රාජ්‍ය කිරීම ව්‍යාපෘති තුළ හිටගන්න එක තමයි වඩා වැදගත්. ඒ නිසා මම හිතනවා MCC කිව්සුමක් මේ රටේ ගැන කතා කරන්න වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් හැකියාවක් නැහැ කියන ඉදිරි. ඒ කියන්නේ විපක්ෂයයි ආණ්ඩුවයි දෙකටම අනිවාර්යයි. දැන් මේ ඔබතුමාලා ඇත්තටම
अतम मे रंग भंडार मत मंगे अगमूल वेरदीलाती इतमेंट मुखा दुनिया तमाम इतमे तमंट वेगा हरिधि तमंगे खंडम खंदूर वेचे कारण हरियट प्रकाश नेता मुखा दुनिया होया बेल एता दह सक दिन बेरी मे खंडा अभी कथागैन अभी कल बल विंडो नैक हुंदर में तेरूंगन पुला मेरा जनता विशिवन व्यस्था संशोधन पार्लिमेंट इनका एक विवाद वेला अवसम विनका अपे मंत्री दूर नमकरा नैकिल निजना एक हराम बंदी दिए नवा अभी मे विशिवन व्यस्था संशोधन अनियमी सहयोग देनवा मुद आवत्तेम महिंद राजपक्ष मेत्तुमायतुलु कंडायमट विरुद्ध वेन्न वेनवा कियन प्रश्न निसा तमयि अपि मे मंत्रीवरया पत् करन्नै नै कियन कारणाव अनियमिन कियवेनोनि इतें एहेम एकै मे रंगे मंडार महात्तय ऐविल्ला माध्य इसरा एकत् सजित් ප්‍රේමදාස महात्तय गुडट दान्न सलकीम विहिलुवक् अपि इल्लीमक् करनवा मुखद्द एक्सत् जातिक पक्षे ओय इन्न कंडायमट उने कियन कारणा पिलिबंदव यम किसि विमर्शनयक् करलि වෙලා ඇත්ත කතාව මේ රටේ ජනතාවට කියලා හිමින් සැරේ හරි නැගිටින්න උත්සාහ කරා. ඔය හා සමාන කතාව අනුර කුමාර මහත්මයා කියනවා. අනුර කුමාර මහත්මයා කියන ඒ කාලේ මැතිවරණයේදී කිව්වලු ටෙලිෆෝන් එකට දෙන ඡන්දය මේ රාජපක්ෂලාට දෙන ඡන්දයක් තමයි කියලා එතුමා කිව්වලු. මොකද දැමුවේ නිසස් සහයෝගී දැක්වීමක් සමග. දැන් ඔබ කියන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ එකතු වීමද? නෑ මම හිතන්නේ ඔකට මම ඊයේ පෙරේදාත් මාධ්‍යමකට උත්තර දුන්නා. මුස්ලිම් මන්ත්‍රීවරුන්ව මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට නෙමෙයි ආණ්ඩු බලය ආණ්ඩුවත් එක්ක එකතු වුණේ. හැම වෙලාවෙම ශක්තිමත් ආණ්ඩුවක් තියෙන වෙලාවක මුස්ලිම් සහ දෙමළ මන්ත්‍රීවරු එක එක විදියට මම මේ වෙලාවේ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයේ හිඳ කියන්නේ නැහැ එකතු වෙන විදිය මම මන්ත්‍රීවරයෙක් විදියට දන්නවා මන්ත්‍රීවරු එකතු වෙන්න කාරණා මොනවද කියලා. ඒ විකිනෙන විදිය ගැන මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන මේ රටේ ජනතාවගේ සාමාන්‍ය ඕඩ කෙනෙක්ගේ ඔබ මාධ්‍යවේදියෙක් විදියට ඇහුවොත් මේ මුස්ලිම් මන්ත්‍රීවරු ටික ගියයි කියලා ඒ මිනිස්සු අපිට කියලා දෙයි. එහෙනම් ඒ විකිනීම නවත්තන්න නම් තියෙන එකම විකල්පය මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කාටවත් ඒකට උත්තර හොයන්න බෑ. එකම විකල්පය තමයි මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න සියලු දෙනා එකතු වෙන්න. අපි ඒකටත් උත්සාහයක් ගත්තා. ඒක උත්සාහයක් ගන්නකොටත් ඔය දිනේෂ් ගුණවන්දන මහත්මයාලා පොඩ්ඩක් විරුද්ධ වුණා. ඒ හින්දා මම හිතනවා ඒක එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක මේ රට නැවත නැගිටවන්න පුළුවන් කණ්ඩායමක් විතර එළියට බහපු එක මන්ත්‍රීවරයෙක්වත් ඔය කියපු प्रजातंत्र विरोधी विश्व संसोदी किसी में सहयोग लाभ दूनी नहीं बहुत स्तुति।